ඇමති රිසාඩ් බදරුද්දීන් මහත්මයාගේ නිවසේ මේ කාර්ය සේවයට පත් වෙන ලද 11 දෙනෙකුගේ කාන්තාවන් සහ ළමුන්ගේ මේ වගේ අපචාර සිදුවීම් වලට පත් වුණා කියන කාරණාව මේ සිද්ධියත් එක්කම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා මේ පිළිබඳව දැනට පරීක්ෂණ කටයුතු මට්ටමින් පවතිනවා ඉතින් දැන් මේ කරන්න කියලා තියෙන්නේ අපිට හිතෙනවා මේක සෞදි රටක්ද කියලා සෞදි වගේ රටවල් වල ගත්තාම ගෘහ සේවයට ගියපු කාන්තාවන්ට ඇන ගහලා තිනු පණ පිටින් හුච්චලා තිනවා ඊගාවට විවිධ ලිංගික සහ අනෙකුත් වදදීම් සිද්ධ කරලා තිනවා එතකොට දැන් මේ සෞදියේ රටක කරන ක්‍රියාමාර්ගද මං හිතන්නේ ඒ ඒ ඒගොල්ලන්ට ආවේනික ක්‍රියාදාමයද මේ රටෙත් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි අහන්න ඕනේ විශේෂයෙන් රිසාඩ් බදරුද්දීන් ඇමතිතුමා ඇතුළු ඒ වගකීම්ත්තන්ගෙන් මොකද දැන් මේ කාන්තාවට කීප වතාවක් ඒ කියන්නේ කාන්තාව මේ පුංචි දියණිය ගෙදරට කතා කරාම ගෙදර අය ඔක්කොම දුවලෙනවලු ළඟට මොනවද කියන්නේ? එතකොට මොනව හරි සැකසහිත තැනක් තියෙන නිසානේ එහෙම වෙන්නේ. අනික් කාරණාව තමයි දැන් මේ දියණියට කීප වතාවකදී කොසු 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 පහරවල් දීලා දෙන කොස්ස කැඩෙනවා. ඒත් මෙච්චර දරුණු ලෙස පහර දීමක් සිද්ධ කළා නම් මේ ළමයා මොනව හරි හේතුවකින් සමහරලාට ගහනකොට මරුණාද දන්නේ නැහැ. මේ සිහි නැතුව වැටෙන්නේ නැති සමහරලාට මේ ළමයා එහෙම පුච්චල දැබ්බක් දන්නෙත් නැහැ. කියන්න බැරි නිසා මේ පිළිබඳව දැඩි තොරතුරු සොයලා මේ අයට දැඩි දඬුවම් සමාජ ඉදිරියට පමුණුවන්න කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ දිහා බලාගෙන ඉන්නවා මේ රටේ සුවහසක් ජනතාව. ඒ නිසා මේක හොඳ ආදර්ශයක්. ඒ නිසා මවුන්ට දෙන්න ඕනේ. මම දැක්කා මේ ළමයින් බාල වයස්කාර සේවයේ යෙදවීම ඇතුළු මේ කරන කාරණාවන් පිළිබඳව අවම දඬුවම තියෙන අවුරුදු 2ක සිර දඬුවම්. අවම දඬුවම තමයි අවුරුදු 2ක සිර දඬුවම්. ඊට එහාට ගියපු සිර දඬුවම් ලබා දීමේ කාර්යභාරය සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන්ම අපි මතක් කරනවා. මොකද රටේ නීතියක් තියෙන බව දැක්කහම තමයි ඒ රටේ විනයක් ආරක්ෂා වෙන්නේ. ඒ නිසා විනය ඇති වෙන හේතුව වෙන්නේ නීතියක් ඒ රටේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට. නීතිය නැති වුණාම විනයක් නැහැ කියන කාරණාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක හොඳම උදාහරණය තමයි අපි ඊයේ ගියා මහනුවර ප්‍රදේශයට. මහනුවර ප්‍රදේශයේ අම්පිටිය කියන ගමේ, ඒ කියන්නේ නගරයේම කීප දෙනෙක් අපිට ඇවිල්ලා හාමුදුරනේ අපිට මේ ප්‍රදේශයේ ඉන්න බෑ පාතාලේ ක්‍රියාත්මක වෙනවායි කියලා සඳහන් කළා. පාතාලේ මොනවාද කරන්නේ? මේ මිනිසුන්ගෙන් කප්පම් ගන්න ත්‍රිවිල් දුවන අයගෙන්. ඒ වගේම කඩ හිමි අයගෙන්. මේ පාතාල කල්ලිය දැවැන්ත විදියට කප්පම් එකතු කිරීමේ කාර්යභාරයක් සිද්ධ කරනවා. කප්පම් එකතු නොදුන්නාම වෙන්නේ ඒ ගෙවල් වලට පැනලා ගහනවා, එපාය අතපය කපනවා. මේ වගේ සිදුවීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි පොලිස් ප්‍රතිතුමාටත් ජනාධිපතිතුමාටත් අපි අවධානය යොමු කරනවා. ඔබතුමන්ලාගේ තියෙන කීර්තිනාමයටයි හැල්ලුවට ලක් වෙන්නේ. පොලිස් සේවයේ තියෙන ගරුත්වයට ලොකු කැරලක් බවට පත් වෙනවා මේක. ඒ නිසා වහාම සොයා බැලීමක් කරන්න අම්පිටිය ප්‍රදේශයේ පොලිසියට මේ ජනතාව මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙන කීපයක්. ඒ පැමිණිලි බාරගෙනත් තියෙනවා. ඒ පැමිණිලි වලට අද වෙනතුරු ගත්ත ක්‍රියාමාර්ගයක් සහ විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ තාමත්. Breaking.lk